ආයුබෝවන් හැම දෙනාටම අදත් මම ඕගොල්ලන්ට අලුත් පාඩමක් අරගෙන ආවා කොන්ඩිෂනාලේ සේම්ප්ලිචේ මේ කොන්ඩිෂනාලේ කියන්නේ පටලව ගන්න එපා අපි කරින් කරේ ඉන්ඩිකටිව් යටතේ තමා ප්‍රෙසෙන්ටේ සේම්ප්ලිචේ පස්සාතෝ ප්‍රොසිමෝ ඉම්පර්ෆෙක්ටෝ සහ ෆුටුරෝ කියන්නේ ඒවා ඉන්ඩිකටිව් ගණයට වැටෙන්නේ ඊට අමතරව තව එකේ කොටස් හතරක් තියෙනවා ඒ කියන්නේ ඔක්කොම කොටස් අටක් තියෙනවා මේ කොන්ඩිෂනාලි මේක තව වර්ගයක් මේකේ කොටස් දෙකක් තියෙනවා කොන්ඩිෂනාලි සේම්ප්ලිචේ සහ කොන්ඩිෂනාලි කොම්පෝස්ටෝ ඒ කියන්නේ පස්සාතෝ ප්‍රොසිමෝ වගේ જાතියක් මම ඒ වෙලාවෙදී ඒක ගැන කියලා දෙන්නම් ඉතින් අද අපි ඉගෙන ගන්නෙ කොන්ඩිෂනාලි සේම්ප්ලිචේ වලට අයත් වෙන වාක්‍ය ගැන අපි එහෙනම් බලමු අද පාඩම මම මුලින්ම ගත්තා මේ කොන්ඩිෂනාලි භාවිතා කරන්නේ මොන Deval Sandahada Kiyana Eka Kiyala Denna Esprimere un desiderio Ekena Mokak Hari Prarthanawak Gana Kiyanakota Api Me Condizionale Tamai Bhavita Wenne Mama Ogalanta Udaharana Karanakota Pennannam Ita Amatharawa Esprimersi con cortesia Menna Meka Godak Wedagath Wenawa Achara Shili Vidiyata Katha Karanakota Yam Kisi Deyak Kagen Hari Illanakota Api Yam Kisi Deyak Denna Kiyala Kiyanakota Anne E Wage Welawaledi Api Me Condizionale Presente Godak Bhavita Karanawa ඊළඟට dare consigli ඒ කියන්නේ උපදෙස් ලබා දෙන්න අවවාද උපදෙස් ලබා දෙන්නත් අපි මේ කොන්ඩිෂනාලේ තමයි කියන්නේ. කියන මම හිතන දේ තව කෙනෙක්ට කියන උපදේශක් විදිහට මං හිතන්නේ මේක කියලා. අන්නේ ඒ වගේ වෙලාවටත් අපි කොන්ඩිෂනාලේ තමයි භාවිතා කරන්නේ. අන්තිමටම හතරවෙනි වර්ගයට dire un informazione non sicura 100% ඒ කියන්නේ සියයක් ෂුවර් නැති දෙයක් කියන්නත් ඔන්න වැදගත් වෙනවා තව දෙයක් අපි මේ කොන්ඩිෂනාලේ භාවිතා කරනවා. ඉතින් මේ හැම වර්ගයකටම අදාළව වාක්‍ය අරගෙන මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. එහෙනම් අපි බලමු මොනවාද මේ කොන්ඩිෂනාලේ කොහොමද ප්‍රොනෝමිත් එක්ක කොනියුගාරේ වෙන්නේ කියලා. ඔන්න ඊළඟට එපාම වෙන දේ මේ කොන්ඩිෂනාලේ සෙම්ප්ලිචි කියන වර්ගයත් verbi regolari සහ verbi irregolari කියලා කොටස් දෙකකට යෙදෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එකම විදිහට pronomit එක coniugare වෙනවා. සමහර ඒවා coniugare වෙන්නේ නැහැ වෙනස් වෙනවා. අපි බලමු මේ જાති දෙකෙන්ම කොහොමද කියලා. ඉස්සෙල්ලාම verbi regolari යටතේ තමයි මම කතා කරන්නේ. Prima coniugazione, seconda coniugazione, terza coniugazione කියන જાති තුනෙන් මම verbo එක හැම එකකටම අදාළ උදාහරණයක් අරගත්තා. ඊළඟට io, tu, lui, lei කියන මේ pronomi ටිකත් එක පේලියකට ගත්තා. මේ condizionale semplice verbi regolari වල prima coniugazione, seconda coniugazione එකම විදිහට තමයි ඒ කියන්නේ are එකයි ere එකයි අයින් වෙලා coniugare වෙන්නේ එකම විදිහට බලන්න ඕගලන්ට පේනවා ඇති. amare එකේ are අයින් වෙලා ඉයොත් එක යෙදෙන්නේ අමෙරෙයි ඒරෙයි කියන ටික. එතකොට ඒ ටික තමයි එකතු වෙන්නේ මේ verb irregular යටතේ ඉයෝ කියන එකට. prendere එකේ ඒරෙයි කියන එක එකතු වෙනවා. එකම වචනේ අවසානයේට යෙදෙන එකම විදිහට තමයි ඒවා කොනියුගාර වෙන්නේ. ඒකයි මම මේ දෙකම කළු පාටින් දාලා තියෙන්නේ. ඊළඟට terza coniugazione වලදී i අකුර එකතු වෙන්නේ. අර දෙකේදීම a එකතු වෙලා තිනවා මේකෙදි e එකතු වෙලා අන්තිමට ඉවර වෙන්නේ ඔයගලන්ට පේනවා ඇති වෙනදා වගේම එකම ශබ්ද වේදෙන විදිහට බලමු දැන් අපි io amare නම් amerei tu ameresti lui lei amerebbe noi ameremmo voi amereste loro amerebbero Seconda coniugazione prendere, io prenderei, tu prenderesti, lui lei prenderebbe, noi prenderemmo, voi prendereste, loro prenderebbero. Ilang toglan pena vetime, mamma da latino, lui lei che prenderebbe, loro che prenderebbero, nettang, lui lei che amerebbe. Loro eke amerebbero. Nedekat ekama vidihata tamai coniugare wenna ogolanta peenawa athi. Itin me
erei, eresti, erebbe, eremmo, ereste, erebbero. කියන එකතු වෙලා තමයි ප්‍රීම සහ සෙකොන්ද කොනියුගාසියෝන යටතේ දෙන හැම වචනයක්ම verb be regolari නම් coniugare වෙන්නේ condizionale semplice වලදී. ඊළඟට terza coniugazione aprire කියන වචනය aprirei i akure එකතු වෙන්නේ. Ire අයින් වෙලා i rei එකතු වෙනවා. Tu apriresti, lui lei aprirebbe, noi apriremmo, voi aprireste, loro aprirebbero. ඉතින් හැම වචනයක්ම මෙන්න මේ විදිහට තමයි කොනියුගාරේ කරන්න වෙන්නේ verbi regolari නම්. තව දෙයක් අමතක කරන්න එපා හැමතිස්සෙම මේ කොනියුගාරේ වචන ලියනකොට පාඩම් කරනකොට ප්‍රොනෝමි එකත් එක්කම ලියන්න පුරුදු වෙන්න නැත්නම් අමාරු වෙනවා වචන එක වෙලාවට මොකද මේ voi එකේ එහෙම සමහර වචන එකම විදිහට යෙදෙනවා එතකොට පැටලෙනවා ඔක්කොම කාලෙත් එක්ක ඒ වාක්‍ය ඉගෙන ගන්නකොට ඊළඟ verbi irregolare යටතේ තමයි මේ essere avere දෙක යෙදෙන්නේ මේක බොහොමත්ම වැදගත් වෙනවා ඔයගොල්ලෝ දන්නවා ausiliare එක විදිහට යෙදෙන්නේ මේ verb essere සහ avere එක ඉතින් මේ condizionale යටතේත් condizionale composto එකේදී verb essere එකයි avere එකයි ausiliare එක විදිහට යොදා ගන්නවා එතකොට අපිට මේවා coniugare වෙන තාලේ condizionale semplice යටතේ ඕන වෙනවා ඉතින් අනිත් එක මේක කොහොමත් පාඩම් කරගන්න ඕනේ මේ වචන අනිවාර්යෙන් වැදගත් වෙනවා verb essere avere නිතරම භාවිතා කරන වචන verb essere එකට io sarei ඔයගලන්ට පේනවද essere උනාට ere අයින් කරලා අපි අර විදිහට කොනියුගාරේ කරන්නේ නැහැ ඒකයි verb irregolari කියලා කියන්නේ tu saresti lui lei lei sarebbe noi saremmo voi sareste loro sarebbero avere io avrei tu avresti lui lei lei avrebbe noi avremmo voi avreste loro avrebbero ඔගලන්ට පේනවද avere එකෙන් ere අයින් වෙලා නෙමෙයි එකතු වෙලා තිනේවා වෙනස් වෙනවා ඉතින් ඔය වගේ මේ දෙක හොඳට මතක තියාගන්න ඕනේ වෙන දකිනා වගේම අනිත් එක තමයි කියන්න ඕනේ මම මෙතන ලුයි ලේයි කියලා දෙකක් දාලා තිනවා. ඉතින් එක ලේයි එකක් ඇය කියන එක. ඊළඟ L කැපිටල් ලියලා ලේයි කියන්නේ ඔබ කියන තේරුම දෙන්න ඕගොල්ලෝ දන්නා එකක්. Terza persona singolare යටතේම තමයි ලේ කියන්නේ අපි ඔබ කියන තේරුම වෙනුවට ගන්න ගෞරවාන්විතව. ඉතින් ඒ දෙයත් මතක තියාගෙන ඒකයි මම මෙතනදී එකක් දැම්මේ. ඔය ටික තමා කියන්න තියෙන්නේ මේ verb essere avere සම්බන්ධව කතා කරනකොට විශේෂ වශයෙන් verb irregolari යටතේ යෙදෙන හුඟක් වචනවල මම මෙතන අරගෙන තියෙන්නේ io යටතේ කොනියුගාරේ වෙන එක මොකද ඔන්න ඔය විදිහටම තමයි ඊට පස්සේ ඉතුරු තූලු ඉලේ ඒවා කොනියුගාරේ වෙන්නේ මම ඒ ගැන ඔයගලන්ට පැහැදිලි කරන්නම් ඉස්සෙල්ලාම මේ වචන ටික බලා ගන්න මේවා නිතරම භාවිතාවන බහුලව භාවිතාවන වචන ඒකයි මම මේවා ගත්තේ මම මෙතන verb එක අරගත්තා ඊට පස්සේ condizionale presente එක semplice එක io එකත් එක්ක විතරක් coniugare කරලා අරගත්තා අපි දැන් බලමු එකින් එකට වචන andare io andrei bere io berrei ඕගොල්ලන්ට පේනවති 2 r යෙදෙනවා r දෙකක් යෙදෙනවා cadere io cadrei dare io darei dire io direi dovere io dovrei fare io farei potere io potrei rimanere io rimarrei due r edenava sapere io saprei stare io starei tenere io terrei vedere io vedrei venire io verrei vivere io vivrei volere io vorrei tradurre io tradurrei produrre io produrrei cercare io cercherei pagare io pagherei mangiare io
mangerei. Cominciare, io comincerei. දැන් ඕගොල්ලන්ට පේනවාද සමහර වචනවල අකුරු අලුතෙන් එකතු වෙලා තියෙනවා. ඉතින් මේ දේවල් වැදගත් වෙනවා. මේ ත්‍රදූර්රේ ප්‍රදූර්රේ වගේ වචන මම දැම්මේ. ඒවා අපිට අවශ්‍ය වෙන වචන. ඒවා කොහොමද කොනියුගාර වෙන්නේ කියලා දාලා තියෙනවා. පගාරේ කියන එකේදී පගෙරේ වුණාම ආක්ක එකක් එක් චකුරක් එකතු වෙලා තියෙනවා. ඉතින් ওই වගේ දේවල් මම වෙනම ජී ගැනයි චි ගැනයි කතා කරා ඒ වීඩියෝ වලදී තියෙනවා. ඉතින් ඒ සම්බන්ධව යෙදෙන නීති මේකෙදිත් යෙදෙනවා. ඉතින් ඒවා මතක් වෙන්නත් එක්කම තමයි මම මේ වචනත් ගත්තේ. අපි දැන් ගිහින් බලමු මේ එක වචනයක් අරගෙන කොහොමද අනිත් ඒවත් එක මේ verb irregulari අනිත් pronomit එක අපි කොල්ලේගාරේ එහෙම නැත්නම් කොනියුගාරේ කරගන්නේ කියලා. මං ගත්තා මුලින්ම අන්දාරේ කියන වචනේ. ඔයගොල්ලන්ට මතක ඇති io andrei කියන එක මම ඔයගොල්ලන්ට දුන්නා. ඊළඟට සාමාන්‍ය ඉදිරියම තු. එතකොට මෙතනදී එකතු වෙලා තියෙන රේ කියන එක අන්දා රේ එකෙන් ආරේ අයින් වෙලා රේ කියන එක එකතු වෙලා තියෙනවා. ඊළඟ තු එකේදී අන්ද්‍රෙස්ටි වෙනවා. ඉවර වෙන શબ્දේ ඔයගලන්ට පේනවා ඇති එකම විදිහට තමයි යන්න ඕනේ. ලුයි ලේ නම් අන්ද්‍රෙබ්බෙ. නොයි අන්ද්‍රෙම්මෝ. වොයි අන්ද්‍රෙත්ස්තේ. ලෝරෝ අන්ද්‍රෙබ්බෙරෝ. ඔගලන්ට පේනවද වෙනසක් වෙන්නේ නැහැ මේ අන්ද කියන එකට රේයි රැස්ටි රැබ්බ රැම්මෝ අන්නේ එකතු වෙන්නේ. එරෙයි එහෙම නෙමෙයි ඒ අකුරයින් කළා කෙලින්ම අන්ද කියන එකට රේයි කියන එකතු වෙනවා. අර ඒ අකුර එහෙම එකතු වෙන්නේ අන්නේ ඒ වගේ. ඒකයි ඒ ඉරෙගුලාරි කියලා කියන්නේ. නමුත් ඊයෝ කියන එක අපි දන්න හින්දා ඒ එකතු වෙන එක විදිහටම අරගෙන ඉතුරු ඒවා කොනියුගාරි කරන්නයි තියෙන්නේ. දැන් බලන්න වෙදේරේ කියන එක. ඊළඟට ඒ අකුරක් තියෙනවනේ ඊයෝ වෙද්රෙයි. තු වෙද්රෙස්ටි. ලුයි ලේ වෙද්රෙබ්බෙ. නොයි වෙද්රෙම්මෝ. වොයි වෙද්රෙස්ටෙ. ලෝරෝ වෙද්රෙබ්බෙරෝ. ඒ අකුරක් එකතු වෙලා නැහැ. රෙබ්බෙරෝ රෙස්තෙරෙම්මෝ අන්න ඒවා තමයි එකතු වෙලා තියෙන්නේ. ඉතින් ඔය විදිහට තමයි කොනියුගාරේ කරගන්න තියෙන්නේ. ඕගොල්ලන්ට පේනවා ඇති මම එක එක පාට වලින් අන්දාරි කියන එකේදී එකතු වෙලා තියෙන කෑලි ටික අරගෙන තියනවා. ඊට අදාළව වෙදේරේ එකේ එකතු වෙලා තියෙන කෑලි ටිකත් ඒ පාටින්ම දැම්මා. දැන් එතකොට ඔයගලන්ට පේනවා ඇති මේ හැම වචනයකම ඔය විදිහට තමයි අපි වෙනස් වෙලා තියෙන ඊයෝ කියන එකේ තියෙන කෑල්ල අරගෙන ඒ විදිහටම මොය තියෙන විදිහට කොනියුගාරි කරන්න තියෙන්නේ. මම ඕගලන්ට තව වචන දෙකක් පෙන්වන්නම්. එතකොට තව ටිකක් පැහැදිලි වෙයි. බලන්න බේරේ කියන වචනය මම ඔයගලන්ට කියලා දුන්නා ඊයෝ බෙරේ කියලා ගන්නේ. එතකොට තු බෙරෙස්ටි. ලුයි ලේ බෙරෙබ්බෙ. නොයි බෙරෙම්මෝ. වොයි බෙරෙස්ටෙ. ලෝරෝ බෙරෙබ්බෙරෝ. එතකොට R දෙකක් ඇවිල්ලා තමයි එන්නේ. ඉතින් බෙර් කියන එක අරගෙන රේ කියන එක එකතු කළා බෙරෙයි. ඒ විදිහට තමයි මම ඒව හිතාගන්නේ. ඉතින් ඒ වගේ තෙනේරෙත් ඕගලන් බලන්න ඒ වගේම තියෙනවා. ඒ විදිහට R දෙකක් යෙදෙනවා. ඉතින් ඔය වගේ එකම විදිහට තමයි කොනියුගාරය වෙන්නේ. ඊළඟට පොතේරේ කියන වචනේත් මම ගත්තා ඊයෝ පොත්‍රෙයි කියන එක කියලා දුන්නා ඕගලන්ට. පීයෝ ටි විතරයි අරන් තියෙන්නේ. ඒරේ අයින් වෙලා තියෙනවා. ඒරේ මයින් කළා රේ කියන එකතු වෙනවා. ඊයෝ පොත්‍රෙයි. තු පොත්‍රෙස්ටි. ලුයි ලේ පොත්‍රෙබ්බෙ. නොයි පොත්‍රෙම්මෝ. වොයි පොත්‍රෙස්ටෙ. ලෝරෝ පොත්‍රෙබ්බෙරෝ. දැන් මං ඒ දීලා තියෙන වචන ටික ඕගොල්ලන් ඔය විදිහටම ලියාගෙන එකින් එකට හැම ප්‍රොනෝමේ එකත් එක්කම කොනියුගාරි කරලා ලියන්න. එතකොට ඕගොල්ලන්ට පුරුදු වෙනවා. ඔහොම තමයි ඉගෙන ගන්න තියෙන්නේ verb irregulari කටපාඩමින් මතක තියාගන්න ඕනේ. විශේෂයෙන්ම එහෙම නැත්නම් ඔය විදිහට මන් දුන්නා වගේ io එකේ විතරක් හරි ඒ කොනියුගාර වෙන විදිහ මතක තියාගත්තොත් ඉතුරු ඒවා නිකම්ම එකතු කරලා හදාගන්න පුළුවන්. අනිත් එක ඔය එකතු වෙන විදි දැනගන්න. මේ ටික තමයි කියලා දෙන්න තියෙන්නේ verb irregulari සහ irregulari යටතේ condizionale semplice වලදී යෙදෙන කොනියුගාර වෙන විදිය. ඉතින් අපි දැන් බලමු උදාහරණ ටිකක් මොනවාද එකින් එකට මම කියලා දීපු ඒවට අදාළව අපි වාක්‍ය හදාගන්නකොට යොදාගන්න උදාහරණ. ඕනම දෙසිදේරියෝ එකක්. ඒ කියන්නේ අපිට මොකක් හරි ප්‍රාර්ථනාවක් ඕනකමක් කියනකොට මෙන්න මේ විදිහට කොන්ඩිෂනාලි සෙම්ප්ලිච් භාවිතා කරන්න පුළුවන්. මම ඔය පළවෙනියට ගත්ත වාක්‍ය
mangerei un gelato enorme. Loku ice cream ekak kanawa kiyana eka. Mata hambunoth man kanawa ne. Etakota eka desideriyu ekak. Mata hambela ne. Anith ekak mataka tiyaganna me wakya waladi api bawitha karanawa mekata kiyanne esclamativo kiyala. Ekena vismayajanaka dewal walata ehema api bawitha karana puntejja thura eka kiyana api lakuna. ඒකත් දාන්න ඕනේ. තේවත් මතක තියාගන්න. ඊළඟට දෙවෙනි එක වොරෙයි බලන්න. වොලේරෙ කියන verb එකෙන් verb volere එකෙන් තමයි io vorrei un osso grandissimo. මේක නම් බල්ලෙක් කියන්නේ. මොකද osso grandissimo කියලා කියන්නේ osso කියලා කියන්නේ ඇට කට්ටක්. කටු මේ ගැන කතා කරන්නේ. grandissimo ලොකු කට්ටක් තිබ්බනම් කන්න හොඳයි. එතකොට ඒ desiderio එකක්. එයාගේ ප්‍රාර්ථනාවක් අවශ්‍ය දෙයක් එයා කියනවා. ඉතින් බලන්න vorrei තමා භාවිතා කරන්නේ. ci vorrebbe un bel sole. දවස මලානික වෙලාව වලාකුලින් වැහිලා නම් අපි කියනවා හොඳ අවුව තිබ්බනම් හොඳයි කියලා. මට දැන් ඕන හොඳ අවුව. අන්න ඒ වගේ වෙලාවට අපිට අවුව තිබ්බනම් ci vorrebbe un bel sole. desiderei un lavoro subito. මගේ ජොබ් එක නැති වුණා. දැන් මට ඕන ඉක්මනටම ජොබ් එකක්. desiderei un lavoro subito. vorremmo andare da qui subito. ඒක තමයි desiderio එක. ඒක තමයි ප්‍රාර්ථනා. මට දැන් මෙතනින් යන්න තිබ්බනම් හොඳයි. අන්න ඒ වගේ. දැන් ඔයගලන්ට පේනවා මේ desiderio සම්බන්ධව අපි කතා කරනකොට වඩාත්ම නිවැරදි අපි condizionale semplice භාවිතා කරනවා නම්. දෙවෙනි වර්ගයේ මං කිව්වා ඔයගලන්ට cortesia. ඒ කියන්නේ ආචාරශීලීව මොකක් හරි ඉල්ලන්න යමක් හරි දෙයක් කියන්න වගේ දේවල් වලදී අපි condizionale තමයි නිවැරදිම ක්‍රමය අපි භාවිතා කරනකොට. මේක භාවිතා කරන්න ඔයගොල්ලෝ පුරුදු වෙන්න. මේ condizionale ගොඩක් වටිනවා මේ වගේ තැන්වලදී. හරි ආචාරශීලී මේ කියමන් මේ condizionale භාවිතා කරලා අපි වාක්‍ය හදනකොට. vorrei vedere quella gonna. අපි සාමාන්‍යයෙන් හුඟක් සමහර වෙලාවට ඔයගොල්ලෝ මේක භාවිතා කරනවා ඇති. මට අර සාය පොඩ්ඩක් බලන්න පුළුවන්ද කියන එක vorrei. මට io vorrei ඒ විදිහට තමයි යහන්. එහෙම නැත්නම් කාට හරි කෙනෙක්ට tu කියන එකට potresti chiamare a mamma. ආචාරශීලී මේ කතා කරන විදිහට අපි ඕනම විදිහකින් condizionale විදිහට verb එක coniugare කියලා කියනවා නම් ඒ කියන්නේ cortesia යටතේ තමයි වැටෙන්නේ. එහෙම නැතුව voglio vedere කිව්වම ටිකක් අනක් දෙන්න වගේ කතා කරන. ඒකයි අපි මේ vorrei එක භාවිතා කරන්නේ. ඊළඟට scusi le dispiacerebbe chiudere quel finestrino. බලන්න මේ le එහෙමත් මම ඔයගලන්ට කතා කරා pronomi diretti indiretti. dispiacerebbe ඔබට කනගාටුද මේ ප්‍රශ්නයක් නැද්ද මේ පොඩි කවුලුව වැහුවොත් මට සීතල යන්නේ වගේ බලන්න තව කෙනෙක්ට ගොඩාක් ගෞරවේ දීලා dispiacerebbe මේ terza persona singolare යටතේ තමයි කියන්නේ lui lei කියන එක යටතේ තමයි අපි මේක දාලා කතා කරලා තින මේ lei කියන්නේ pronome diretto එකක්. හතරවෙනි එක vorrei un cappuccino e una brioche alla crema. මේකෙදි දේවල් දෙකක් කියලා දෙන්න තියෙනවා. vorrei කියලා කියන්නේ මම ඔයගොල්ලන්ට කලින් කිව්වා වගේ cortesia එකෙන් ඉල්ලන්නේ බාර් එකකට ගිහලා un cappuccino එකක් දෙන්න කියලා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඉල්ලන්න vorrei un cappuccino. එහෙම කිව්වම ටිකක් ආචාරශීලී. una brioche. මෙතන brioche කියලා ලියන්නේ එතකොට CHE වලින් ඉවර වෙන ඔයගොල්ලන්ට පේනවා ඇති. ඒක ප්‍රංශයෙන් එන වචනය brioche කියන වචනය. ඒක ෆෙමිනීල ගණයට තමයි වැටෙන්නේ. සොස්ටන්ටිව ෆෙමිනීල එක බ්‍රියෝෂ් එකයි ඌනා කියලා යෙදෙන්නේ. අන්න ඒක මට පොඩ්ඩක් කියලා දෙන්න ඕනේ වුණා. මොකද අපි සාමාන්‍යයෙන් වෙන වචනයක් වෙන භාෂාවක වචනයක් ඉතාලි භාෂාවට අරන් දිනනකොට බොහෝ විට මස්කීල විදිහට ගන්නවා. මෙතන විශේෂයි මේ වචනේ ෆෙමිනීල විදිහට තමයි ගන්නෙ. අල්ලා ක්‍රේමා. අපි නිතරම බාර් වලට යනවා. ඉතින් බාර් වලට ගියාමත් මේ වොරෙයි එක දාලා භාවිතා කරන්න ඕගොල්ලෝ පුරුදු වෙන්න. ඊළඟ අන්තිම වාක්‍ය che ne diresti di andare al cinema. මේ නේ කියන එක මම කතා කරන්නේ පටිචෙල්ල නේ. මේක ගොඩාක් වැදගත්. බොහොම අමාරු කොටසක් තේරුම් ගන්න. මේ සමහරු කියන තේරුම් අරගෙනම නෑ මේ නේ කියන එක. ඒක ගැන මම වෙනම වීඩියෝ එකක් කරන්නම්. දැනට තේරුම් ගන්න che ne diresti මොකද කියන්නේ. ඔබ කියන තු කියන එකට che ne diresti
දි අන්ධාරයල් චීනම ආචාරශීලීව කෙනෙක්ගෙන් අහනවා මොක දැන් අපි තූ කියන එක භාවිතා කරත් එතනදී මේ ආචාරශීලී බව හැඟවෙනවා අපි මේ කොන්දිසිනාලේ භාවිතා කරන නිසා ඒව හොඳට මතක තියාගන්න. ඒක නිසා මීට පස්සේ භාවිතා කරනකොට කාගෙන් හරි දෙයක් අහන්න කාට හරි දෙයක් කියන්න මොකද කියන්න කියලා ප්‍රශ්නයක් අහනකොට මේ කොන්දිසිනාලේ සෙම්ප්ලිචි භාවිතා කරන්න කියලා මම ඔයගලන්ට කියනවා. කොන්සිල්ජි කාට හරි අවවාදයක් උපදේශක් දෙනකොටත් අපි කොන්දිසිනාලේ භාවිතා කරනවා කියලා මම කිව්වා තුන්වෙනි වර්ගයේ විදිහට. ඊයෝ අල් පෝස්තෝ තුෝ මං ඔයානම් කියන එක ඔන්න ඔය විදිහට තමයි කියන්නේ. ඊයෝ අල් පෝස්තෝ තුෝ මී ප්‍රෙන්දරෙයි ත්‍රි ජෝර්නි දි රිපෝසෝ මම දවස් තුනක නිවාඩුවක් ගන්නවා. ඊයෝ මී ප්‍රෙන්දරෙයි මෙතන ප්‍රෙන්දර්සි කියන වර්බොරි ප්ලෙසිවෝ එක ඒක නිසා තමයි මී එකක් යෙදිලා තියෙන. ඉතින් ඒව ගැනත් කතා කරා. වෙනසක් වෙන්නේ නැහැ වර්බිරි ප්ලෙසිවියාවොත් ඔගලන්ට මතක ඇති ප්‍රොනෝමි ප්ලෙසි භාවිතා කරලා ඊට අදාළව කොන්දිසිනාලේ සෙම්ප්ලිචෙ වලින් වර්බෝ එක කොනියුගාරි කරන්න. ඊයෝ අල් පෝස්තෝ තුෝ මී ප්‍රෙන්දරෙයි ත්‍රි ජෝර්නි දි රිපෝසෝ මං ඔයානම් දවස් තුනක නිවාඩුවක් ගන්නවා. ඊළඟට දොවරෙස්ටි ගුයිදාරෙ කොන් පියු ප්‍රුදෙන්සා ඒ කියන්නේ ඔයා ඩ්‍රයිව් කරන්න ඕනේ වාහනේ පදවන්න ඕනේ හොඳ ආරක්ෂා සහිතව. ප්‍රුදෙන්සා කියලා කියන්නේ ආරක්ෂාවට ඒක නවුන් එකක් විදිහට ඒ කියන්නේ සොස්තන්තිව එකක් විදිහට තමයි එතනදී දෙන්නේ පියු ප්‍රුදෙන්සා. දොවරෙස්ටි ගුයිදාරෙ උපදෙසක් දෙනවා කාට හරි. වොයි දොවරෙස්ටි කියමාරෙ සූබිටෝ අයි පොම්පියේරි ඔගොලු සූබිටෝ ඉක්මනටම ගිනි නිවන කට්ටියට ගින්න නිවන කට්ටියට කතා කරන්න ඕනේ. උපදෙසක් දෙනවා. දිරෙයි දි ප්‍රොවාරෙ අංකෝරා මන්නම් කියන ආපහු ට්‍රයි කරන්න උත්සාහ කරලා බලන්න කියලා. දිරෙයි දි ප්‍රොවාරෙ අංකෝරා ෂෙයියරැබ්බෙ කෙල්ලො බ්ලු ඉන්වේශෙ දි රොස්සෝ මෙතනදී තව කෙනෙක් ගැන කියනවා. එයා නම් එයා ඕක තමා තෝරන්නේ කියලා. එතකොට උපදෙසක් දෙන ෂෙයියරැබ්බෙ ලුයි ෂෙයියරැබ්බෙ කෙල්ලො බ්ලු ඉන්වේශෙ දි රොස්සෝ පෙන්සෝ ඊයෝ මං හිතන්නේ අන්න ඒ වගේ වාක්‍ය අපි කොන්සීගි එක උපදේශක් කාට හරි දෙනකොට මේ කොන්දිසිනාලේ සෙම්ප්ලිචෙ තමයි භාවිතා කරන්නේ. අන්තිම වර්ගයේ දූබ්බි මම ඔයගලන්ට කිව්වේ 100%ක් ෂුවර් නැති දෙයක් දූබ්බියෝ එකක් සැකයක් ගැන කතා කරනකොට අපි මේ අපි හරියටම දන්නේ නැති දෙයක් ඇත්තම කියනවා නම් කියනකොට මේ කොන්දිසිනාලේ භාවිතා කරන මීට අමතරව තව જાතියක් භාවිතා කරන එකේතර මම කියලා දෙන්නම්. මේ දූබ්බි වලදී il governo starebbe per cadere government එක කඩන් වැටෙන්න වගේ යන්නේ. අපි හරියටම දන්නේ නැහැ ෂුවර් කරන්නත් බෑ. che compreresti per maria අපි දන්නේ නැහැ ඔයා මොකක් ගනින්ද කියලා. මොකද ඔයා ගන්නෙ මරියට. එහෙම අහන්න පුළුවන් per suo compleanno. ඊළඟට තුන්වෙනි එක lui potrebbe superare l'esame. අපි දන්නේ නැහැ ඔයා පාස් වෙයි බය වෙන්න එපා අපිට ෂුවර් නැහැ නේද අපි එහෙම කියනවා නේද. දන්නේ ඒ වගේ වාක්‍ය හදනකොට අපි මේ කොන්දිසිනාලි සෙම්ප්ලිචෙ භාවිතා කරනවා. ඊළඟට අන්තිම එක වශයෙන් මං ගත්තා අව්‍රෙස්ති කදූතෝ අල්ලෙසුවේ පරෝලෙ. මෙන්න මේක නම් ටිකක් වෙනස්. මේක ඇත්තටම කියනවා නම් ඔබට පේනවා ඇති අව්‍රෙස්ති කදූතෝ කියලා තියෙන. එතකොට එතනදී මේක සෙම්ප්ලිචෙ නෙමෙයි මේක කොන්දිසිනාලි කොම්පෝස්ටෝ එකක්. මං ඒක ගැන වෙනම කියලා දෙන්නම්. මේ වගේ අපිට කියන්න පුළුවන් කදරේබ්බේ අල්ලෙසුවේ පරෝලේ කියලා ගත්තා නම් ඒක වඩාත්ම නිවැරදි. ඉතින් කියන ඔයාගේ යාගේ වචන වලට අහු වුණාද ඔයා යාට රැවටුණාද කියන එක අපි හරියටම දන්නේ නැහැ. ඒ කියන එක අහලා අපි අහනවා ගෝ යාට රැවටුණාද. අන්න ඒ වගේ හරියටම දන්නේ නැති දෙයක් ගැන කියනකොටත් අපි මේ කොන්දිසිනාලි භාවිතා කරනවා. දැන් ඔයගලන්ට පේනවා ඇති මං එකින් එකට වෙන වෙනම වාක්‍ය අරගෙන මොනවාද භාවිතා වෙන්නේ කියලා දුන්නා. එතකොට කොහොමද ඒවා කොනියුගාරි කරගන්නේ ප්‍රොනෝමිත් එක්ක කියලා දුන්නා. අද පාඩමින් ඉගෙන ගන්න තියෙන්නේ ඕවා තමයි. මම මේකෙන් ඔයගලන්ට එක්සර්සයිසස් ටිකක් අරගෙන එන්නම් වෙලාවක. එහෙනම් අද පාඩමත් ඔයගලන්ට වැදගත් වුණා නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. යාළුවෝ ඇත්තටම ෂෙයා කරන්න. ඔයගලන්ගේ කමෙන්ට්ස් වලටත් ගොඩක් ස්තුතියි. එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකක් අරගෙන එනකන් හැම දිනාටම ආයුබෝවන්.